ජීවිත පවතින තුරුද නිවන් දක්නා ජාති දක්වාම මම බුද්ධ රත්නය සරණ යමි ධර්ම රත්නය සරණ යමි සංඝ රත්නය සරණ යමි අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දරින් දැන හෝ නොදැන සිදු සියලු වරදට මට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද බුදු බසේ බුදු මහරහත් ආදී ආරේ උතුමන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාව ලැබේවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නතං මාතා පිතා කෛරා අඤ්ඤේවාපි ච ඤාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේති සසර ගමනේ බොහෝ දිග කාලයක් ගමන් කරන හැසිරෙන ඔබ අපි නිරය තිරිසන් ප්‍රේත අසුර සතර අපායම නිවස කරගෙන වාසය කළ අපි ඒ සංසාර ගමනේ පසුගිය භවයේ උතුම් කුසලයක ආනුභාවය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළව සිටින මෙවන් සමයක ඒ ධර්මය ජීවමාන වන මුණගැසෙන රටක තැනක මේ උතුම් මනුෂ්‍ය ආත්මභාවය අද ලබලා තියෙනවා. මේ වර්තමාන ජීවිතය සුවපත් ජීවිතයක්. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන මේ සතර අපායත් එක්ක ගත්තාම අපි ලොකු සෝයක් තමයි මේ විඳින්නේ. අඩුම තරමේ අපිට නිදහසේ හුස්ම ගන්න හරි පුළුවන්. නමුත් සසර ගමන වරද්ද ගත්තු නිරේ සිටින අයට, ප්‍රේතයන්ට මේ නිදහසේ හුස්මක්වත් ගන්න පුළුවන්කමක් නැහැ. එවැනි භයානක ගමනක් සසර ගමන කියලා කියන්නේ. ඉතින් මේ ගමන නතර කරන තැනට තමයි ඔබ අපි මේ හිත දියුණු කරන්න සූදානම් වන්නේ. මේ ජීවිතයේ යම් දවසක අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණාද, ඒ අහන්න ලැබුණු දවස තමයි අපේ ජීවිතයේ වාසනාවන්තම දවස වුණේ. එතෙක්කල් හමුණවෙච්ච ලෝතුරා සුවය ඉවෙන් වගේ අපිට දැනගන්න ලැබුණා, දැනුණා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණය නිසා. ඒ සද්ධර්ම ශ්‍රවණය අපිට ගෙනත් දුන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යන සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රතුමන් වහන්සේලායි. අපේ ජීවිතෙත් අපිට මේ ධර්මය ඇසුනේ
අපේ කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගෙන්. ඒ නිසා අපි සැනසුණා. හිත සකස් කරගත්තා. ධර්මයේ තුල සුවපත් වුණා යම්තා. ඒ සුවය රැගෙන විත් අපි ඔබට කියා දුන්නා. ඒ 2006 අගෝස්තු මාසේ 6 වෙනිදා. එදා තමයි පළවෙනි වතාවට මේ වෙහෙරගල ආරණ්‍ය සේනාසනෙන් බණ පදයක් අප විසින් දේශනා කරපු දවස. එතෙන් පටන් දැන් අවුරුදු 14ක් තමයි මේ ගෙවෙමින් පවතින්නේ. ඒ අතර කාලේ අපි සතුටු වෙනවා සහ සාදු කියලා අනුමෝදන් වෙනවා. දහස් සංඛ්‍යාත පිරිසක් වරින් වර හෝ මේ ස්ථානවලට සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා. දම්පැන් පූජා කළා. සිත පහදවා ගත්තා. සමහර විට සුගතියේ පවා ගිහිපු අය ගැන අපි දන්නවා. ඒ මොකද මේ කල්යාණ මිත්‍රයාගේ වටිනාකමයි. 2006 අගෝස්තු 6 වෙනිදට පෙර මේ ස්ථානය නිකම්ම වනයක්. රහත් භූමියක් හැබැයි පාළු වෙච්ච තැනක්. කවුරුත් මෙතනට ආවේ නැහැ අපි බණ අහන්න යනවා කියලා. හේතුව අපට පැහැදිලි. චෛත්‍යයක් තිබුණත්, බෝධියක් තිබුණත්, ගල්ලෙනක් තිබුණත්, එතන කල්යාණ මිත්‍රයෙක් නැත්නම් අපට සැනසෙන්න පුළුවන්කම නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන අපි පුළුවන් තරම් හිත පහදවා ගන්න ඕනේ, සතුටු වෙන්න ඕනේ. සත්පුරුෂ ඇසුර දුර්ලභයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ගමක් ගමක් පාසා හැමතැනම සත්පුරුෂයෝ නැති නිසා. මනුෂ්‍ය ලෝකේ වැඩියෙන්ම ඉන්නේ අසත්පුරුෂයා. ඒ අතරින් ඉතාම සුළු පිරිසක් තමයි සත්පුරුෂයන් වන්නේ. සත්පුරුෂයෙක් වෙන්න නම් සසරෙදි තමන්ගේ හිත සත්පුරුෂ ධර්මයේ තුල දියුණු කරන්න ඕන, හික්මවන්න ඕන. මේ ලෝතුරා ධර්මය අහලා ඒ අනුව පිළිපැදපු නිසා තමයි අද අපේ හිතත් සත්පුරුෂ හිතක් බවට මේ පත් වෙලා තියෙන්නේ. මේ ලෝකේ දමණය නොවී තිබිච්ච හිත දමණය කළේ ධර්මයයි. ඒ සද්ධර්මය දේශනා වන්නේ කල්යාණ මිත්‍රයෙක් තුලින්මයි. ඒ අනුව මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස ඇසිස් මස්ලේ අමුදරු රාජ්‍ය දන් දීලා සාරාසංඝ කල්පලක්ෂය පෙරුම් බන් සපුරාගෙන විත් ගෞතම බුදුරජාණන් වහන්සේ එදා වර්ෂ 2600කට පමණ පෙර දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩලයේදී මේ සිව්සස් දහම් මේ අන්තකල්පේ පළමු වතාවටම අවබෝධ කළා. ඒ තනිවම තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගෙන සත්සති ගෙවලා පිළිවෙලින් විමසා බැලුවා මේ ධර්මය පිළිබඳව. මේ ධර්මය නුවණින් විමසද්දී තේරුණා මේ ධර්මය පරම ගම්භීරයි. මේක සාමාන්‍ය නුවණක් තියන අයට වැටහෙන්නේ නැහැ. එහෙම ලෝකෙකට මම මේ දහම දෙසලා මට ඒක වෙහෙසක් වෙයි. ඒ ශනේව සාම්පති අරිහත් බ්‍රහ්මරාජයා මේ සිත දැකලා බඹලොවෙන් සුද්ධාවාසයෙන් ඒ බෝධි මණ්ඩලය වෙත උරුවෙලාව වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ධනක් බිම ඔබලා වන්දනා කරගෙන කිව්වා, ආරාධනාවක් කළා, ස්වාමීනි ධර්මය අවබෝධ කරන්න සිටිනවා, ධර්මයේ දේශනා නොකිරීමෙන් ඔවුන් පිරිහෙනවා, එබැවින් භාග්‍යවතුන් වහන්සේ තුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන සීක්වා කියලා ආරාධනා කළා. ඒක සිරිතක්. සියලු බුදුරජාණන් වහන්සේලට ධර්ම දේශනා කරන්න අරිහත් බ්‍රහ්මරාජෙක් ආරාධනා කරනවා. ඒ අනුව ලෝදිහා බලලා තේරුම් ගත්ත අවස්ථා 4ක පුද්ගලය ලෝකේ ඉන්නවා. උග්ගටිතඤ්ඤ කියලා කොටසක් ඉන්නවා. දහම් පදයක් දේශනා කරද්දීම නිවන් අවබෝධ වෙනවා.
විපචිතඤ්ඤ කියලා කොටසක් ඉන්නවා. විස්තර වශයෙන් දහම් දෙසද්දි අවබෝධ වෙන. නෙය්‍ය කියලා කොටසක් ඉන්නවා ජීවිත කාලය පුරා ගුණධර්ම පුරලා නිවන් අවබෝධ කරන්න සමත්. තවත් කොටසකුත් ඉන්නවා. ඒ තමයි පද පරම. මේ ජීවිතේ මොනතරම් භාවනා කළත් බණ ඇහුවත් නිවන් අවබෝධ වෙන්නේ නැති පිරිස. හැබැයි ඒ අයටත් මේ ධර්මය මතුමත්තේ අමා මහ නිවන් පිණිස හේතු වෙනවාය කියන එක සීකරන්නට ඕන. ඉතින් ඒ කියන කොටස් හතර දැකලා තමයි භාග්‍යවතුන් වහන්සේ විමසුවේ කාටද මම මුලින්ම මේ ධර්මය දේශනා කරන්න කියලා. මුලින්ම උද්දකරාම බුත් ආලාර කාලාම කියන තවුස්සරු ධ්‍යාන දක්වා යන්න මඟ පෙන්වු නිසා විමසා බලද්දී ඔවුන් දෙදෙනා මිය ගිහිල්ලා අරූපතලයේ පහළ වෙලා තව බුදුවරු දහසක් පහළ වුණත් දහම් දෙසන්ට බැරි තැනක. ඇහෙන්නේ නැහැ, කන් නැහැ, රූපය නැහැ. ඒ නිසා අහන්න බෑ. අනතුරුව පංචවග්ගී තාපසයන් වහන්සේලා කොහෙද කියලා බලද්දී බරණස ඉසිපතන මිගදාය තමයි එදා වාසය කළේ. පාගමනින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. අතරමඟදී උපක කියලා ආජීවකෙක් පැවිද්දෙක් හමු වුණා. ආජීවක පැවිද්දෙක් ඔහු ඇහුවා, ඔබ වහන්සේගේ ඉදුරන් ප්‍රසන්නයි, ඔබ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද කවුද කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මට අනන්ත ජින කියලා කියන්න සුදුසුයි කියලා. උපක ඒ වෙලාවේ එහෙමත් වෙන්න පුළුවන් කියලා ඔළුව වනලා යන්න ගියා. හේතුව එයාට ඒ වෙලාවේ නිවන් දකින්න තරම් නුවණ දියුණු වෙලා තිබුණේ නැති නිසා. බලන්න ප්‍රාර්ථනාවල හැටි. මගදියාම්බ වුණත් සුදුසුකම් නැත්නම් මේ ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව තිබුණේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේටයි, පළවෙනිම ස්වාමීන් වහන්සේ වෙන්න මේ බුද්ධ ශාසනය. සෞන්වහන්සේ ඉදහසර වෙන් වුණා. උපක එක වැදි ගමකට ගියා. එහෙදි විවාහ වුණා ඒ වැදි නායකයාගේ දුව සමග. පස්සේ කාලෙක තව උපකට මේ දරුවා සහ බිරිඳ එපා වෙලා ඔවුන් අතහැරලා දාලා එනවා. භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන ධර්මය අහනවා, අනාගාමි වෙනවා, මිය ගිහිල්ලා සුද්ධාවාසී ඉපදෙනවා, සමගම අරිහත්ත්වයට පත් වෙනවා සාදුකයන්. ඒ උපක මහරහතන් වහන්සේ අද වැඩ සිටින්නේ සුද්ධාවාස බඹතලේ. ඒ උතුම් රහතන් වහන්සේට නමස්කාර වේවා කියලා වඳින්න පුළුවන්. දැන් අපේ පින්වතුන්ලා නොදන්න කාරණයක්නේ, කවුරුත් අපෙන් අහනවා අනේ හාමුදුරුවනේ රහතන් වහන්සේලා නැද්ද කියලා. දැන් මේ අහන්නේ වෙනම ගුණ නෙවෙයි, මනුස්ස ලෝකෙ නැද්ද කියලා. ඒක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක්. අපිට පේන්නේ නැහනේ. නමුත් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ලක්ෂ ගණනක් රහතන් වහන්සේලා ඉන්න තැනකුත් තියෙනවා. කොහෙද? ආවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ටක කියන පංච සුද්ධාවාසයේ ලක්ෂ ගණනක් අරිහත් බ්‍රහ්මරාජයෝ අද වාසය කරන ජීවමාන. අපිව දකිනවා, අපිටත් පින් දෙන්නත් පුළුවන්, වඳින්නත් පුළුවන්. අපිට ඉතින් ආරාධනා කරන්න බෑ ඉන්න අපිව දැකලා යන්න කියලා, මොකද අපිට පේන්නේ නැති නිසා. නමුත් ඔබ දෙව්ලෝ ගියොත් ඊළඟ ආත්මෙදී, මම හැමදාම කියනවා දෙව්ලෝ යා මේ වාසියනේ, මේට වඩා පහසුකම් වැඩි තැනක්, හිතූ පැතු තැන්වලට යන්න පුළුවන්, හිතූ පැතු දේ කරන්න පුළුවන් ජීවිතයන්නේ දෙව්ලෝ කියන්නේ. අපිට බෑනේ එහෙම කරන්න. අඩුම තරම උඩමළල හන්දි ඉඳන් මෙතෙන්ට උඩින් එන්න අපිට බෑනේ. ත්‍රිවිල් එකක් ඕනනේ නේ, නැත්තම් පයින් එන්න එපා. ඒ කියන්නේ මේ ජීවිතේ එච්චර පහසුකම් තියෙන ජීවිතයක් නෙවෙයි. දෙවියන්ට එහෙම ඕනේ නැහැ. රුවන්වැලිසෑය වඳින්න ඕන. එක ශ්‍රණයකින් ආවා, වැන්දා. හැබැයි අපි වගේ කැරක් කැරක ඉන්නේ නැහැ, ගියා. වැඩි වෙලා ඉන්නේ. එතකොට අර කියන අරිහත් බ්‍රහ්මරාජෝ දැකීමේ වාසනාව තියෙනවා සදෙව්ලෝ වැසි දෙවියන්ට, සාදුකයන්. මොකද ඒ දෙවියන්ගේ දම්සභා මණ්ඩපේ තියෙනවා තවුතිසා. යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එහෙට. නටලා හරි කමන්, නට නට හරියන්න. දැන් ওই ගන්ධබ්බේ ඉන්නවනේ සූර්ය වච්චසාගේ කතාවේ අබහල ඇතිනේ. සූර්ය වච්චසා කියන්නේ ගන්ධබ්බ දියණියක්. නැත්නම් මේ දිව්‍යාංගනාව. එතකොට එයාට පෙම්බැන්දි කවුද? පංචසික දිව්‍ය පුත්‍රයා. ඔක තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය තමයි තියෙන විස්තරේ.
එයා ගිහිල්ලා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ සහ කාම ගුණ නිශ්‍රිත වූ ගීතයක් තමයි කියන්නේ. කාටද? සූර්ය වච්චසාට. මේ වගේ තමයි. ඉතින් යාළු කරගන්න එපා. සින්දුවක් හරි කියලා. කිව්වා ඔබ බුදු ගුණ කියපු නිසා මං කැමති කිව්වා. වෙන මොකුත් නිසා නෙවෙයි. ඇයි කිව්වා? මම නටන්න ගියාම මම මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහල තියෙකෝ සුධර්මාවේ. දැන් මෙයාලා සුධර්මාවේ දෙවියන් සතුටු කරන්න තමයි යන්නේ නටන්න. නටනට හරි කමන්නේ බණ අහන්න ඕන කියලා. එතකොට එහෙදි බණ කියනවා සක්දෙව් රජතුමා සෝතාපන්නයි. සතරවරම් දිවි රජ දරුවෝ සෝතාපන්නයි. එතනම 80,000ක් දෙවියෝ සෝතාපන්න වුණා සක්කපඤ්ඤ සූත්‍රය අහලා විතර. අනිත් දේශන අහලා සෝවාන් සකදාගාමිච්ච දෙවියෝ ගාන අපි දන්නවද? දන්නේ නැහැ. ඒ සියලු සත්පුරුෂයන් එහි වැඩ සිටිනවා. ආන්න එතෙන් දෙනවා. සාම්පති බ්‍රහ්මරාජ, සනත් කුමාර බ්‍රහ්මරාජයා වැනි නම් දන්න බ්‍රහ්මරාජ. ඒ දන් නැති බ්‍රහ්මරාජ කොච්චර එනවද අපි දන්නේ නැහැ. බණ පොතේ තියෙන ටිකනේ අපි දන්නේ. ඉතින් ඒ කතා වස්තු සිහි කරනකොට අපිට තේරෙනවා සත්පුරුෂයන්ගේ භූමිය වෙත ගියොත් අපිට පුළුවන් රහතන් වහන්සේලා දැක දැක සැපෙන් ඉන්න. ඉතින් මේ සිල් පිරිසේ අයට මම නැවත නැවත කියන්න ඕනේ නෑනේ කොහෙද යන්න ඕන කියලා ලබනාත්මෙදි. කොහෙද අපේ උත්සාහය තියෙන්න ඕන? ඇයි සෝවාන් වෙන්න එපාද මෙහෙදී? සෝවාන්න අමාරුයි කියන කතාව මෙහෙදී අපි කියලා දීලා තියෙන ඕන තරම් වාරවල. ඒක ඔබට තේරෙනවද ඇතිනේ? හම්බන්තොට නගරෙට පොඩ්ඩක් ගිහලා බලන්නකො සෝවාන් වෙන ලේසිද කියලා. මෙහෙදී ලේසි වගේ පේන, එහෙට ගියම අමාරුයි. මොකද අපි මහ පොළොවේ පය ගහලා ඉපැ ජීවත් වෙන්නේ. උඩින් යන්න බෑ. ඒ නිසා ඒක ටිකක් අමාරු වැඩක් බව නම් තේරෙන නිසා මම යෝජනා කරන අඩුම තරමේ චාතුරු මහරජකීටවත් චරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම බැරි නම් ওই රුක්දෙවියෙක් හරි වෙලා කමන්නේ හොඳ තැනක. දැන් මේ වගේ තැනකට රුක්දෙවියෙක් වුණත් වාසි. බණ හරිය හිනවනේ. දැන් බලන්න අර දෙබර ගහක් තියෙනවා. ඒක යම් දෙවියෙක් ඉන්නවනම් ඒ දෙවියාට හොඳට බණ ඇහෙනවනේ. ඇයි ඒ ස්පීකරේ හරවලා තියෙන්නේ එතෙන්ට? නේද? ඒතර පිළිගන්නවද අපි? දෙවිය ඉන්නවයි කියලා? ඔව් සාදුකාරයෙන් පිළිගන්න. බොහෝ දෙවිවරු මේ ස්ථානවල ඉන්නවා. හැබැයි මේ පූජා වටිනම් ගේන්න එපා. අර දෙබර ගහ වට කළ දේවාලි දාලා ඊට පස්සේ තියයි පූජා වටි. දෙවියෝ ඉන්නයි කො. එහෙම එකක් නැහැ. දෙවියන්ට පින් දෙන්න. දෙවියෝ අපිව රකින්න. අපිට වැරදුනේ උතන තමයි. අපි කරන්න ඕන දේ කරේ නැහැ. නොඑක් විදිය මිසදුට අපි ඔලුවට දාගෙන ගිහිල්ලා අන්තිමට පළතුරු වට්ටියෙන් බලාපොරොත්තු වුණා සියලු සැප. එහෙම ලැබෙනවා නම් ඉතින් පින් කරන්න ඕනේ නෑ. පළතුරු වලින්ම සැප ලබන්න ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නෑ. දෙවිය ලැබුවේ සැප පිනේ. අපි සැප ලබන්න නම් දෙවිය කරපු පින් අපිත් කරන්න ඕන. නැතෝ යාඥා කිරීමෙන්, ආයාචනා කිරීමෙන් අපිට සැප ලැබෙන්නේ නෑ. තව ආගම් දෙකක් අපි සමාජයේ බහුල වශයෙන් දිනේ. දෙගොල්ලෝ මත් දෙක උස්සම් මොකද කරන්නේ? දෙවියනි මට ලැබේවා, මගේ පව් ඔබ ගනීවා, ඔබේ පින් මට ලැබේවා. ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙනව නම් හරි ෂෝක්. හැබැයි පව් කරලා සතියෙම ඔක්කොම ගිහින් දෙවියන්ට දෙනවා. දෙවියන්ගේ සැප ටික අපි අරගෙන එනවා. සමහර අයගෙන ඒ ආගම්වල මිනිස්සුන දුක නැහැනේ. දුක නැත්නම් හිතන්නේ නැහැනේ. දුකක් ගැන හිතන්නේ නේද? මුලා වෙන ඉන්නේ. සතුන් මරන්න පව් නැහැ කියලා සතුන් මරනවා. දුක නැහැ ඉතින්. තාම දුක දැනුන්නේ නැහැනේ. දුක දැනේ බෙලි කැපෙනකොට. සිය දහස්වර බෙලි කැපුම් කනකොට දැනේ. දැන් සැපයි. සසර ඉතින් කරපු දාන පින්කමක් නිසානේ මේ අයට මේ සැප ලැබිලා තියෙන්නේ. අර මිත්‍යා දෘෂ්ටියේ මහිමය කොච්චරද කිව්වොත් කල්ප ගානකින්වත් ගෙවන්න බැරි පව් මේ මිනිස්සු බය නැතුව කරගන්නවා. මේ සියලු අනතුර තියෙනවා අපිට. එනම් මේ අරියත් බ්‍රහ්මරාජේ බවට පත් වුණා කවුද? උපක කියන ආජීවක තුමා. එක මොහොතේම මැරුණා. එතන ඉපදෙනකොටම රහත් වුණා. ඒකයි විශේෂත්වය. උපක, පළගණ්ඩ, පුක්කුසාති ආදී ශ්‍රාවකයෝ 7 දෙනෙක් තමයි ওই වාසනාව ලබලා තියෙන්නේ. මොකක්ද ඒ වාසනාව? මෙහිම් චුත වෙලා එහි උපදිනකොටම රහත් වෙන්න. වැඩි වෙලා ගියේ නැහැ. මෙහිදී අනාගාම වෙලා තමයි එහි චුත උනේ. ඉපදෙනකොටම රහත් වුණා. හොඳයි. සාදු කියන්නේ මේ වගේ ලාවට. බය වෙන්න ඕනේ නැහැ ඒවට. එහෙමනම් ඒ කාරණේ සිද්ධ වුණා. උපකාජීවක හමු වුණා. හැබැයි එයා වැඩක් ගත්තේ නැහැ මුලින්. එයා ඔළුව වරලා ගියා. හැබැයි එයාට පින තිබුණා. බුදු කෙනෙක් මුලින්ම
දකින්නනේ පළවෙනි ධර්ම දේශනාවට යන ගමන්නේ බණ කියන්නේ යන ගමන් දැක්කේ මේ. ඉතින් ඔබ විස්තරය දන්නවා අද වෙනි පොයේ දවසක තමයි පළවෙනි ධර්ම දේශනාව දේශනා වුණේ. ඒකයි මම මේ කතාව ඔබට කිව්වේ. පංචවග්ගී භික්ෂුන් වහන්සේලා අරමුණු කරලා තමයි ධම්මචක්ක සූත්‍රය දා බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කළේ. කොහේ ඉසිපතන මිගදායේ කොහෙද තියෙන්නේ? ලංකාවේද? ඉන්දියාවේද? ඉන්දියාව. වාරාණසි වරුණ ඉසිකේ අසි කියන මේ තාපසවරුන්ගේ නමින් තමයි මේ නගරය ඇදලා තියෙන්නේ. ගංගා දෙකක් බහිනව උතනින්. අද වුණත් ගියෝ දිව්‍යපුරයක් වගේ ලස්සන නගරයක් තමයි වාරණස කියලා. වාරාණසි කියලා දැන් කියනවා. ඉතින් ඒක නිසා මේවා අපි සිහි කරන්න ඕනේ. එවැනි නගරයක ඉපදීම පවා වාසනාවක් කොට අපි දකින්න ඕනේ. දැන් ඉතින් සම්මාදීට්ඨිය නැති නිසා යාලට වාසනාවක් කියලා පේන්නේ නැහැ. නමුත් අපිට තේරෙන කොයිතරම් පුණ්‍යවන්ත භූමියද කියලා එවට ගියා. පුදුම විදිහේ ශාන්ත බවක් මේ සතර ස්ථානයන්නේ තියෙන ධම්මදීප ගියා. බුද්ධ ගයාවට ගියත් දැනෙනවා. බරණ සිසිපතට ගිය බොහොම ශාන්තයි. ඒ පරිසරේ. ඉතින් මේ ලුම්බිනියට ගියත් එසේම උපවර්තන සාලෝද්‍යාන ටිකත් අපිට අද දැනෙනවා ඒ දුක. මොන දුකද? භාග්‍යතුන් වහන්සේ අපෙන් වෙන්වීමේ දුක. හැබැයි භාග්‍යතුන් වහන්සේට දුක නැහැ, අපිට තමයි දුක. උන්වහන්සේ දුකින් එතෙර වුණා. අපි තමයි තාම මේ දුකේ අඬ අඬ කන් හොටු පෙරාගෙන අපි තාම දුක් විඳිනවා නේ. ජාති ජරා මරණ දුක් විඳිනවා. දැන් මේකේ මිදෙන පාරට තමයි අපි මේ ඇවිත් තියෙන්නේ. ඒක අපිට තියෙන එකම සැනසille. දැන් අපේ ලෝකෙ දිහා බැලුවම සමාජෙ දිහා බැලුවම අපිට පේනවා මේ දුකින් එතෙර වීමේ සංඥාවක්වත් මේ මිනිස්සුන්ට නැහැ තාම. කීයක් කරි 54ක් හොයාගන්නේ කොහොමද? ළමයින්ට කන්න දෙන්නේ කොහොමද? නේද? කාටරි ගිනි ගෙඩියක් දෙන්නේ කොහොමද? ඔබ තමයි යාළගේ සැලසුම. දොන් මේ සසර දුකින් එතර වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් නොකරන මිනිස්සු අපි අතර ඉන්නවා. ඉතින් කවදානම් මේ දුකින් එතර වෙන්නද? ඉතින් මොන හරි පිනකට මේ ඉපදුනා. නමුත් මේ කාල කන්ණි වගේ කාලයේ කාදමදම ඉන්නවනේ. කාල කන්ණි කිව්වේ. ඇයි ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් කිසි වැඩකටදී වැඩක් කරන්නේ නැහැ. නේද? ඇස කන නාසය දිව ශරීරය පිනව පිනවා පිනව පිනව ඉන්නවා. මෙහෙ බැරි නම් පිටරට ගිහිල්ලා හරි පිනවනවා නේද? සල්ලි භාගෙ තියෙනවා නම් මෙහෙ මදි කියලා තුව පිනවෙනවා. තව ලොකු එකකට යනවා, හොඳ රටකට යනවා. හොඳයි කිව්වේ මේ සැප තියෙන ඒවට. ඉතින් එහෙමනම් ඔබට දැන් පැහැදිලි. කල්යාණ මිත්‍රයා නිසා තමයි ලෝකෙට ධර්මය ලැබුණේ. පළවෙනි ධර්ම දේශනාව දේශනා වුණේ බුදුමුවගින්. බුදුරජාණන් වහන්සේ තරම් කල්යාණ මිත්‍රේ තවත් නැහැ මේ ලෝකේ. උන්වහන්සේ තමයි පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ අපි හැමෝගේම. සාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන දෙවියන්ගෙත් මිනිසුන් සාස්ත්‍රුන් වහන්සේ. ඉතින් බුදු පිළිමයක් තියන් හරි අපි වඳින්නේ ඒකනේ, නැත්තම් වඳින්නේ නැහනේ. අපිට වටිනායටනේ අපි වඳින්නේ නේද? දැන් මේ ස්වාමීන් වහන්සේලගේ ෆොටෝ අපි එල්ලන් ඉන්නවා. ඇයි එල්ලන් ඉන්නේ? අපිට වටින නිසා. වටින්නේ නැත්තම් එල්ලයි නෑනේ. එල්ලන්නේ ගලවනවා. ඔබගේ ඔබේ ගෙදර මව්පියෝ නැති වෙලා නම් ඔබ මොකද කරන්නේ? ඡායාරූපයක් කොහොම හරි හදාගෙන ගෙදර තියන් ඉන්න. ඇයි? මේ මව්පියන් අපිට වටින නිසා. ඒවට වඳිනවනේ. ආනේ සියල්ලටම වඩා වටින උතුමා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ෆොටෝ එකක් නම් ගන්න බැරි වුණා. මොකද කැමරාවල් ඒ කාලේ තිබුණේ නැති නිසා. එම ගත්තනම් ඉතින් වටිනවා. නමුත් එහෙම නමුත් දක්ෂ කලාකරුවන් විසින් බුදු ගුණ අහලා චරිත ලක්ෂණ කියවලා ශරීර ලක්ෂණ කියවලා දැනගෙන අපිට මෙවැනි බුද්ධ රූප මවා දීලා තිබෙනවා. ඉතින් ඒ දිහා දැකලා හරි අනේ බුදුරජාණන් වහන්සේ නෙවෙදමේ කියලා අපි සතුටු වෙනවා. සිහි කරන වඳිනවා. අපිට පින ප්‍රැස් වෙනවා සිත පැහැදෙන නිසා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපේ මුල, අපේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ පළමු දේශනාව තිබුණේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි පසුව හවස්වරුවේ වගේ විමසගම් මොනවද තිබුණේ කියලා දේශනාවේ. දැන් වෙලා මදි නිසා ඉතාම ගම්භීර දේශනාවක්. 18 කෝටියක් අනාගාමී බ්‍රහ්මරාජයෝ එක දේශනාවෙන්ම අරිහත්ත්වයට පත් වුණා කියලා සඳහන්. එහෙනම් එතනම 18 කෝටියක් රහතන් වහන්සේලා ඉන්නවද? මං ගාන මතක නෑ දැන් අපිට. 18 කෝටිය එක දේශනාවක. එහෙනම් බලයි ඉඩ මදි නැද්ද බ්‍රහ්ම ලෝකේ? ඉඩ මදි වේද? නෑ, කිසිසේත් ඉඩ මදි වෙන්නේ නෑ. මොකද අවකාශය ඕන තරම් තිබෙනවා. එහෙනම් එක දේශනාවකම 18 කෝටියක්
රහතන් වහන්සේලා බිහි වුණා. හැබැයි මේ බුද්ධ ශාසනයේදීම අනාගාමී වෙච්ච උතුමන් නෙවෙයි. අතීත ශාසනවල අනාගාමීව හිටපු සුද්ධාවැසි සුද්ධාවාස ලෝකයේ වාසය කරපු බ්‍රහ්මරාජෝ 18 කෝටියක් තමයි එදා රහත් ඵලයට මේ පළමු දේශනාවෙන් පත් උනේ. සාදුකයන්. මනුෂ්‍ය ලෝකෙන් එක්කෙනයි. කවුද? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. ඊළඟට සතියේ සතියක් ගිහිල්ලා අනත්ත ලක්ෂණ කියන සූත්‍ර දේශනාව පැවැත්තුවා. පස් නමටම ඒ ස්වාමීන් වහන්සේලා පස් නමම අරිහත්ත්වයට පත් වුණා. මේ ලෝකේ පළවෙනිම රහතන් වහන්සේලා පස් නම. අන්න කල්යාණ මිත්‍රයෝ. අන්න ඒ ස්වාමීන් වහන්සේලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මේ දරාගත්තා. සිය ගණන් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා පහළ වුණා පසු ඒ සියලු දෙනා වහන්සේට පෙරටුව ආනන්ද මහා ස්වාමීන් වහන්සේ මේ ධර්මේ දරාගත්තා. ඒ ප්‍රාර්ථනාවක්. ඒක හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ නමකගේ ශ්‍රී මුඛ දේශනාව දරා ගන්න තරම් පිනක් මේ ආනන්ද මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයක් තිස්සේ කරගෙන ආවා. ප්‍රාර්ථනා කරගෙන ආවා. ප්‍රාර්ථනා කළ විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අභිධර්ම ඉගෙන ගත්තා. ධර්මයේ සද්ගායනා කළා, පාඩම් කළා, විදර්ශනා වැඩුවා, භාවනා වැඩුවා. කලනොත් සසරේදී බුද්ධ ශාසනවල ධර්මයේ පාඩම් කරගෙන ආවා. මේ බුද්ධ ශාසනයේදී එක මොහොත ගාථා 15,000ක් දරා ගන්න තරම් ඒ ස්වාමීන් වහන්සේ වාග්්‍යවන්තයි. අපේ වාසනාවට. ඉස්සර රෙකෝඩර් තිබුණේ නැහනේ. පටිගත කළ නැහැ කොහෙවත්. කොහෙත් තිබුණේ? හිතේ. ඒ කියන්නේ හිත දියුණු නිසා අපිට පුදුමයි දැන්. නමුත් බලන්න එක වචනයක්වත් එහෙ මෙහෙ නොවි මේ ආනන්ද ස්වාමීන් වහන්සේව දරාගත්තා. ඒ තමයි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ සහ පිරිනිවන් පාන මොහොතේම ඒ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? නැත්නම් මේක ඉක්මීගිය ශාසනයක් නේද ඊට පස්සේ? නෑ ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මගේ යැවෑමෙන් ආනන්ද මමච්චේන බෝසත්තා මායා දේශිතෝච ධම්මෝච විනයෝච. මගෙන් පස්සේ ඔබට ශාස්ත්‍ර කෙනෙක් තව ඉන්නව කවුද? ධර්ම විනය. කෝ බලන්න අර කබඩ් එකක් වුණා දන්නේ බලන්න ඉන්නවද කියලා. සාස්ෘණාසි අතු පාට පොත් ටිකක් ඇති ලොකු මට ගේන්න බැරුණා. හොඳ එක පොතක් අරන් පෙන්නුවා. ආන්න අපේ සාස්ෘණාසි දැන් වෙන පිටක් තියෙද නෑ. භාග්‍යතුන් වහන්සේ තමයි අපි පිළිසරණ කරගත්තේ. නමුත් අද භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නෑනේ. අපේ ප්‍රශ්න විසඳලා දෙන්න එන්නේ නෑ. ඒ වෙනුවට පත් කළා කවුද? අන්න ත්‍රිපිටක ධර්මය. ධර්ම විනය කොම සූත්‍ර විනය අභිධර්ම මේක තමයි පිළිසරණ. මේක නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අපිට පිළිසරණ නැති වෙනවා. අන්න එවැනි කතා හිම්මෙන් ඇහෙනවා. ඒ කියන්නේ පිළිසරණ නැති කරන්න හදන්නේ. උඹලා ධර්මයේ පිළිසරණ කරගන්න එපා. අපිව පිළිසරණ කරගනින්න කියලා එක එක කල්ලි කණ්ඩායම් ඔබේ ගම් දනව් වලට එයි. කවදාවත් ඒවට අහු වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අපිට දුන්න එකම පිළිසරණ ත්‍රිපිටක ධර්මය. පෙළ ධර්මය. ඒ ධර්මයට පරිවාර වෙච්ච අටුවාව. දැන් ওই පාට පාට පුට්ටියක් ඇති ලා කොළ පාට, රතු පාට, නිල් පාට ඔතන ඇති බලා ගන්න. ඒ තමයි අට කතාව. පෙළ දහමට අනුවම ලියපු එහි විස්තරය තමයි අටුවාව කියලා කියන්නේ. දැන් මේ පොට්ටික ළඟ තියෙනවා කියන්නේ ලොකු දෙයක් නේද? ලොකු දෙයක් තියෙන එකක්. තිබිලා මදි. ඔක පෙරලන්න ඕනනේ. දැන් පෙරළුවේ නැත් අපි දැන් තා ටිකින් පෙරළමු එක පොතක් අපි 9ට විතර දාණයෙන් පස්සේ. එතකොට ඔබට තවත් මම මේ ගැන වටිනකම කියලා දෙන්න. මේ ධර්මයේ තුල තියෙන. දැන් අපිව අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ කවුද? මේ සද්ධර්ම. මේ දේශනා. ඉතින් අපි පාසල් යන සමයේ මේ දේශනා කියුවේ නැහැ. අපි මොනවද කියුවේ? විද්‍යාව වත කියුවා. ගණන් පොත් බැලුවා, ගණන් හැදුවා. වෙන වෙන වැඩත් අපි කළා. එක එක જાති ඒවා කියන්න බෑ මෙතන. ඉතින් ඒව මොනවා කරත් අපිට සැනසෙල්ලක් ලැබුණේ ලැබුණ නෑනේ. අන්තර මේ පොත පෙරළුවා. මට මේ පොත පෙරළන්න ලැබුණේ අවුරුදු 17 දී. ඒක තමයි මගේ වාසනාව. සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් අවුරුදු 17න් පොතක් පෙරළ ගන්න ලැබෙන්නේ නෑ. වෙන වෙන පොත් නවන තරම් පෙරළනවනේ ඒ වගේ කාලෙට. නමුත් බණ පොතක් පෙරළ ගන්න ලැබෙන්නේ නෑ ලේසියෙන්. ආන්න එක ලැබුණා. ඒතර අපේ ජීවිතේ වෙනස් වුණේ අපිව දමණය කළේ මේ බණ පොත සහ මේ අපේ කල්යාණ මිත්‍ර ගුරු ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්න අපිට මේ ධර්මය දකින්න ලැබුණා, කියවන ලැබුණා.
අපිට ඒ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණා. ඉතින් ඒ නිසා 84,000ක් ධර්මය වරින් වර මම මතක් කළා වගේ 2006 අගෝස්තු මාසේ 6 වෙනිදා ඉඳගෙන මේ ස්ථානයේ අපි දේශනා කළා. ඒ කාලේ ආපු අය කවුරුද ඉන්නවද මේ ස්ථානයේ දැනට? බදගිරියේ ඉන්නවද? 2007 ඉඳන්වත් ආපු අය ඉන්නවද? 6 ඉඳන්නේ. හොඳ එයාට සාදුකාරයක් දෙන්න. එතුමා කල් ජීවත් වෙච්ච එක ලොකු දෙයක් නේ. අවුරුදු දැන් 14ක් වෙනවා. දැකීමත් සතුටක්. එතකොට කල්යාණ මිත්‍රයන් අත් නොහැර එක දිගට ඒ ගමන ආවයි කියන්නේත් ලොකු දෙයක්. ඉතින් අපි දේශනා කළේ මොනවද? එදා ඉඳන් අර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු සද්ධර්මයේ මේ විදියටම අපිත් ඔබට කියා දුන්නා. ඒ විදියටම කිව්වේ ඒක තවත් විස්තර කරලා තේරුම් කරලා දෙන්න ඕන. මොකද දැන් ඉන්නේ නැහැ ටිකක් නුවණ මදි නිසා කෙටියෙන් කිව්වට තේරෙන්නේ නැහැ. වැඩි කරලා කියන්න ඕන. ගුණ කරලා, ඒ කියන්නේ වැඩි කරලා කියන අලුතෙන් කරුණ එකතු කරලා නෙවෙයි. ඒ තියෙන ධර්ම කරුණම නැවත නැවත විස්තර කරලා කියන්න. දැන් කාමයන් දුකයි කොට එකපාරට තේරෙන්නේ නැහැ. දුකට හේතුව කියනවා. ඒ කියන රෝහලකට ගියාම අපිට පේන මොකේ දුකද? කාමයේ දුක. ළමයි ලැබෙන වාට්ටුවට ගියාම පේනවා මොකද මොන දුකද? කාමේ දුකද නැද්ද පේන්නේ? දැන් ළමයි ලැබෙන්න මුල්ලුනේ මොකද්ද? කාමාශාවනේ. ඒකනේ කසාද බැන්දේ තරුණ වයසේදී. ඊට පස්සේ උපාසක මහත්තය පැත්තක උපාසකම්ම විතරක් දුකක් විඳිනවා. එයාට තේරෙනවද මේ කාමයේ ආදීනව කියලා? අරක රිදෙනකන් දැනෙනවා. අයව ගෙදර ගියාට පස්සේ අයිමත් නෑ නෑ එහෙම දුකක් නෑ. පොඩ්ඩක් රිදුන එච්චරයි නේද? ආයි පාර රිද්ද ගන්න යා කැමතිද නැද්ද? මොකද කියන්නේ? අත් කියන්නකෝ. දන්නයි මම දන්නේ. කැමති. ඊට දෙවනි පාරත් ළමයි ලැබෙන්න යනවද නැද්ද ඒ අම්මම? යනවා. මොකෝ ඔයා කාමයේ ආදීනෝ දැක්කේ නෑ. හැබැයි අපිට තේරෙනවා මේක තමයි කාමයේ ආදීන ධර්මයේ තුලින්. හැබැයි සත්‍යයට මේ ආදීනව කියන එක දැන් කාලේ ඉතා ඉක්මනින් මොකද වෙන්නේ? අමතක වෙනවා. උදේ කුටි කෑවනම් දවල්නකොට අමතකයි. එහෙමද නැද්ද? එහෙම තමයි. දුක අමතකයි. දැන් අපි මාර්තු මාසේ එනකොට පණ බය ගෙවල් වලට වෙලා ගුලි වෙලා නිටි. දැන් බයද? දැන් බය නැහැ. දැන් මුක වඩවත් දාන් හරි පාරට අපි එනවනේ. දැන් මෙහෙදි නම් ඕක නැතත් කමන්නේ. මොකද තාම මෙතන කවුරුත් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා මං හිතනවා. ඉතින් මේ අද ඉතින් නිදහස ඉන්න. බය වෙන්න එපා. එහෙනම් බලන්නනේ ආදීන වුණත් වැඩි කල් තියෙන්නේ නැහැ. ඉක්මනට අමතක වෙනවා. දැන් 105කට වඩා ලෝකෙ මැරිලා තියෙනවා. ඒත් අපිට ගාණක් නැහැ. ඇයි? අපි මැරුන්නේ නැහැනේ. අපිට ප්‍රශ්නයක් නැහැනේ. ද වැඩි යන්නේ ඇමරිකාව කියන රටේ. නේ? වැඩියෙන් මැරෙන්නේ රටේනේ. හේතුවත් අපිට පැහැදිලිනේ. අධාර්මික වීමේ විපාකනේ. ලෝකෙටම විපත් කරපු රටනේ. ලෝකයාම යුද්ධ ගිනි අවුල වල මේ යුද්ධ ඇති කරලා ආයුධ කුණවලන යා ජීවත් වුනේ. ඒ රට දැන් ඒ මිනිස්සු හිතන්නේ නැති විදිහට මැරෙනවා. අපි මැරෙන්නේ නැහැ. ඇයි? අපිට දෙවියන්ගේ පිහිට සද්ධර්මයේ පිහිට තියෙනවා අපේ රටේ. හැබැයි මිනිසුන්ට කිසි පිහිටක් නැහැ. අපි කියනවා දිවුණු රටවල් කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් දිවුණුම රට අපේ රට. තායිලන්තේ, බුරුමේ. ඇයි? සද්ධර්මයේ තියෙනවානේ. බාහිර බිල්ඩින් වලින් දිවුණුයි කියන්න බෑනේ. මොකෝ ඒවා වැඩක් තියෙ මිනිස්සු ඔක්කොම මැරුණොත්. නෑ අධර්මයේ. දැන් වැඩි මම පොඩි උදාහරණයක් දැක්ක ඇමරිකා මිනිසුන්ගේ මොලේ තරම්. එක කළු ජාතිකයෙක්ව මැරෙනවා පොලිස් නිලධාරියෙක්ගේ අතින්. එයා බෙල්ල පාගන් ඉඳලා මැරුණාට පස්සේ මේ මිනිස් ඔක්කොම පාරට බැහැලා ගහන්න ගත්ත පොලිසියට. ගහලා තරහ කොච්චරද කිව්වොත් පොලිස් ජිප් එකක් පෙරලගෙන මේකට කෙල ගහනවා, පයින් ගහනවා, බෝතල් වලින් ගහනවා. මොකේද ගහන්නේ? මේ කාර් එකකට. දැන් කාර් එකට කෙල ගැහුවොත් ඒකට දැනෙනවද? පයින් ගැහුවොත් ඒකට දැනෙනවද? බලන්න මේ මිනිස්සුන්ට සද්ධර්මේ නැති වුණාට පස්සේ කොච්චර මෝඩද. අපේ රටේ නම් ගහන්නේ කාර් එකට නේ, පොලිස් කාර් එකට නේ ගහන්නේ. අපි දන්නවා රිදෙන්නේ මූට තමයි. කාර් වලට ගහුවට වැඩක් නැහැ. රජයේ දීපලනේ ආනි වෙන්නේ. අරෝ පුච්චනවා වැඩක් තියද? බලන්න එච්චර එහෙම මේ මිනිස්සු දියුණුවේ කොට කොච්චර මෝඩයිද. අර පොඩි දේවල් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. ඒකට ඉතන රිදෙන්නේ කාර් එකට ගහුවට පස්සේ රිදෙයි කියලා. අර මිනිස්සුන්ට රිදෙන්නේ නැහැ නේද? දෙන්නේ නැහැ. ඊළඟට ඒ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ දුන්න 104ක් අපි මැරේ කියලා බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් එයා සතුටින් ඉන්න මේ 104 අයින් වෙලා යනකම් රටින්.
ඒකට හේතුවත් කියනවා මේ විශ්‍රාම ගිහිපාවල වැඩි මැරෙන්නේ වයසට ගිහිපාවෙන් මුන් ඉදියත් වැඩකුත් නැහැනේ උණ්ඩින් කන්න දෙදී නිකන් පෙන්ෂන් දෙදී ඉන්නට වඩා හොඳයි මේක අයින් කරලා යන එක හොඳයි මවත් කරලා ඊට පස්සේ රට දියුණු කරන් ඒ වගේ මන්ද මානසිකත්වය තමයි මිනිස්සුන්ට දැන් බලන්න අපේ රට කොච්චර පරිස්සම් කරලා දාලා අපේ නායකයෝ නේ එක දණක ලෙඩෙක් ආවුණා නම් ඒ ගම මරන් ගියානේ ගිහිල්ලා දැම්මනේ නේද ඉගෙන අපිව පරිස්සම් කළා අපේ ජීවිත වටින නිසා වයසයි කියලා අතහැරලා දාන්නේ නෑ මොකද බෞද්ධය දන්නවා මේ මනුෂ්‍ය ජීවිතේ දවසක් හිටියත් අපිට පිනක් හරි කරගන්න පුළුවන්. ඒ අර මිනිස්සුන් හිටියත් වැඩකුත් නෑ කොහොම. හිටියත් පවුනේ කරගන්න. නමුත් අපිට මේ ජීවිතේ වටිනවද නැද්ද? වටිනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. මොකෝ වඩන් දාගන්න. දැන් මෙහෙදි නොදැම් මට කමන්නේ බස් එකේදී යනකොට වගේ දාගන්න. මොකද අඳුරක් නැති අය ඉන්නේ. නේද? දැන් ඔබ දැක්කද නැහැ චීනේ මිනිස්සු කරපු වැඩක්. තමන්ට ලෙඩ හැදුනට පස්සේ අර යනකොට සෝපානවල හැම ඒවා ඔබන බටන් වල හොටු අරගෙන කෙල අරගෙන ගානවා. ඒ ලෙඩේ තියන අය කරන්නේ මොකද අපිට හැදුනොත් උඹලත් හැදියා. අපි මරන උඹත් මැරියා. ඉරිසියා. අපි එහෙම කළාද? නෑ අපි එහෙම කළේ නෑ. එහෙනම් අපි සතුටු වෙන්න ඕනද නැද්ද අපි ගැන? සතුටු වෙන්න. හොඳ වෙලාවක් මේක. දැන් මාස 3කට අපිට හම් වෙන්න බැරුණා අපි කාටවත් එකට. මොන ගහෙන්න වෙරුණා ඉතින් පොයිවල් දෙකක් නම් පන්නේගම උපාසිකාව කොමාරි උපක්‍රමශීලීව ස්වාමීන් වහන්සේලා ගෙන්න ගන්න බැලුවා එක පොයක් අපි වැඩිය දෙවනි පොයේ බැරි වුණා මමන්නේ කොමාරි ඒ පිරිස විතර හමු වුණේ 10 දෙනෙක් විතර හිටියා එතන දීක ඔබ සාදු කියලා අනුමෝදන් වෙන මේ මාසෙනේ මේ පොය කියන්නේ වෙසක් පොය දවසේ ඇයට පුළුවන් වුණා ගෙදර සිල් සමාදන් වෙලා පින් රැස් කරගන්නත් අපිත් පැය 4ක් 5ක් 5ක් පමණ ධර්ම දේශනාවක් කළා එක දිගට පැය ගියේ පහයි දැන් වාර්තා තියෙන සමයනේ පැය 12 දේශනා 6 දේශනා මාත් ඉතින් නිකන් ඇත ඇරියනේ ඇරියේ නැහැ එක මාත් පහක් කරා. ඔව් තව අහන් ඉන්නනම් මමත් ලෑස්ති පැය 12ක් කියන්න බෑ අහන් ඉන්නේ නැහනේ. ඉඳීද? ඔව් ඉතිරෑ එළි වෙනකන් ඉන්න ඕනේ එහෙම වුණා. කමන්නේ වාර්තා තියන නන් නෙවෙයි. නමුත් අපිට පුළුවන් වුණා පොයේ දවසේ උපාසකම්මලේ පණ යනකන් අපිට බණ කියන ලැබුණා. පණ යන්නේ නැති උන්දලකි කොහොමත්. හරි. එච්චර ලැබුණේ. ඊට පස්සේ තමයි අද මේ මූණු ටික දැක්කේ මාස කීයකට පස්සෙත් තුනකට පස්සේ අද අපිට පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූණු පොඩ්ඩ දැක් ගන්න ලැබුණා ඉතින් සාදු කියලා සතුටු වෙන්න ඕනේ ඇයි මේ මූණ දකින්න මොකක්ද තියෙන ආසාව අනේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා දැකීමත් මොනතරම් වාසනාව අසත්පුරුෂයෝ දැකලා මේ මාස 3ක් තිස්සේ කල්යාණ මිත්‍රය දකින්නේ කොච්චර දෙයක්ද ඇයි ඉතින් පාර ගියත් බස් එකේ ගියත් දකින්නේ අසත්පුරුෂයෝ කල්‍යාණ මිත්‍රෝ පේන්නේ නැහැ නේ මොකද කතාව මම බය වෙලා වගේ එහෙම නෙවෙයිද එහෙම තමයි මොකද බණපදයක් කතා කරන අය ඉන්නෝ නෑ මොකක් හරි වාසියක් තමයි බලාපොරොත්තු වෙන්නේ එහෙම එකේ ඒ කිසිවක් නැතුව අපිට ධර්මය කියා දෙන මේ ස්වාමීන් වහන්සේලා ළඟට ආවම අපිට ලොකු සැනසෙල්ලක් සුවපත් භාවයක් ආරක්ෂිත බවක් අපට දැනෙනවා අන්න ඒක තමයි ඔබර ලැබිලා තියෙන්නේ. එනිසා අද වටින මොකද මාස 3ක් අපිට දැන් සිල් සමාදන් වෙන්න ඉන්න බැරි වුණා. 3 මාසයකට පස්සේ අපිට කල්යාණ මිත්‍රයෝ වෙත ඉන්න ලැබුණේ මේ පුණ්‍ය භූමියට ඉන්න ලැබුණා. ඉතින් අවිල් අද දවසේ එන අපි අදිෂ්ඨාන කරගන්න අපිට හොඳට අපි සිහි කරන්න ඕන අපි මැරුන්නේ නැහැ හොඳ වෙලාවට. අපිටත් මේ කොරෝනා හැදිලා අපි මැරුණා නම් අද අපිට මෙහෙ ඉන්න වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ 11 දෙනයි දැනට මම හිතන්නේ සමුගත්තේනේ. ජීවිතෙන් සමුගත්තේ. ඉතින් අපි ඒක ලොකු වාසනාවක් කොට සලකන්න ඕන. මොකද අසල්වැසි ඉන්දියාවේ පවා දහස් ගණනින් අද මැරෙද්දි අපේ රට අපේ නායකයෝ විසින් බොහොම සුරක්ෂිත භාවයට පත් කළා ධර්මයේ පිහිටත් අපිට තියෙනවා අපිට ලැබුණා ඒ නිසා බොහෝ දෙනෙක් සුවපත් වෙලා තියෙනවා මේ වෙනකොට තවත් 300කට ආසන්න පිරිසක් තමයි තව ඉන්නේ එද එයාලා සුවපත් වුණාට පස්සේ අපිට කිසි බයක් නැහැ ඒ නිසා මේ සියල්ලටම අපි තේරුම් ගන්නන ධාර්මික බවම තමයි පිහිට ධාර්මික බවම තමයි පිහිට කරුමයක් තිබුණ නැත්නම් කොහොමත් මරන්න බෑ ගලේ ගහලවත් නිකම් මරන්න බෑ දැන් මැරෙන්න හේතු සම්පත් තිබුණා නම් යා මැරෙනවම තමයි එහෙනම් අපි සතුටු වෙන්න ඕන මේ මාස 3 අපිට යහතින් ජීවත් වෙන්න වාසනාව ලැබුණා නිසා තමයි අද අපිට මෙහෙ එන්න ලැබෙ නැත්නම් අපිට එහෙ එන්න වෙනවා මොකක්ද දෙන්නද පාසිකූල දෙන්න ඒකට එන්න වුන්නේ නැහැ හොඳ වෙලාවට ඕ එහෙ එන්න නොලැබි මෙහෙ එහෙම කොච්චර දෙයක්ද නේද නැත්නම් අපි එපයන් හොඳයි හොඳයි සාදු කියලා සතුටු වෙන්නේ නේ හැබැයි මෙහෙම හැමදාම ජීවත් වෙන ලැබෙන්නේ නැහැ හොඳේ මේකෙන් බේරුණාට ඊළඟ පාර යනවා හුලං යන වෙලාවක් එනවනේ කොයි වෙලාවකරි නේද
හැමදාම් ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් ඊට පෙර අපි අදිෂ්ඨාන කරගන්න ඕන ශක්ති පමණින් පුළුවන් තරම් මම මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ කියන්නේ බණ අහන්න, සමත භාවනාවල් වඩන්න, විදර්ශනාවල් දියුණු කරගන්න අවශ්‍යයි. එහෙනම් අපිට මේ පොයේ දවස ඉතා ධාර්මිකව ගත කරගන්න වාසනාව ලැබේවා. කුසල් පාරමී පිරෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පොයේ වැදගත්කම ප්‍රධානම වැදගත්කම තමයි පළමු ධර්ම දේශනාව. දැන් අපිට කාරණා දෙකක් ලැබුණා. සත්පුරුෂ ඇසුරත් ධර්ම ශ්‍රවණය. එහෙනම් අපි යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කළා. ධර්මයේ හැසිරෙන්නත් ඕන. ඒක ඔබේ වැඩ. දෙවැනි වටිනාකම තමයි මේ පොයේ දවසේ මහබෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගත්තෙත් සිහියෙන් අද වැනි දවසේ. චුත උනේ සිහියෙන් ප්‍රතිසන්දිගත සිහියෙන් සහ වාසය කළෙත් සිහියෙන්. ඒ වගේම අබිනිෂ්ක්‍රමණය කළෙත් අද වැනි පොයේ. ඒ කියන්නේ රාහුල මහරහතන් වහන්සේ උපන් දිනෙත් අද දවසේනේ. අපිට දැන් විශ් කරන්න විදියක් නැහැ. මොකෝ උන්නාසික වෙවක් නැති නිසා අපි ඉතින් විශ් කරගමු තනි තනි. ඒ රහතන් වහන්සේගේ උපන් දිනය අද ඇසළ පොය දා. උපන් දිනේ දවස අපිට සතුටුයි. මොකද අපේ බෝසතාණන් වහන්සේ ඒ දරුව වඩා ගන්නවන් නැතුව අපි වෙනුවෙන් ගමන් කරපු දවසක් නේ. ශ්‍රේෂ්ඨ දවසක්. ලේසි වැඩ නෙවෙයි. රජ කුමාරයෙක් අතහැරලා රජ කෙනෙක් ගිහපු ගමනක් නේ. එහෙනම් එවැනි වටිනාම පොයක් මේ ඇසළ පොය දවස. ඉතින් එහෙනම් එවැනි වටිනා දවසක අපිට නිවන් මඟ සපුරා ගන්න, දියුණු කරගන්න වැඩි වැඩියෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන මේ මහා සංඝ රත්නයටත් අපි සියලු දෙනාටත් සසර ගමන සුවපත් වේවා, අමා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.